ඔන්නේ ඉතින් අද මම ඔයාලට අරගෙන ආවා කුරුලෑ ලැපකැල ලික්මනින්ම නැති කරගෙන සම පැහැපත් කරගන්න පුළුවන් සත්කාරයක් අරගෙන. ඉතින් ගොඩාක් අයට තියෙන මේ ගැටලු නිසා මම හිතුවා මේකට පිළිතුරක් අරගෙන එන්න ඕන කියලා. ඉතින් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා වීඩියෝ එක බලන්න කියලා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරලා තියාගන්න. අපි එහෙනම් දැන් බලමු මේ සත්කාරය කරගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ වගේ කහ කුඩු ටිකක්, කඩලි පිටි ටිකක්, ඒ වගේම මේ වගේ කොමාරිකා පිටක් අපිට අවශ්‍ය වෙනවා. මේක හොලින් සෝදලා මේ විදියට පොඩි පොඩි කෑලි වලට ඉස්සෙල්ලාම කපා ගන්න ඕනේ. මේ විදියට කෑලි කෑලි වලට කපාගෙන යනකොට මම ඔයාලට මේ පෙන්වන මුල් කොටස අපි මේකට අරගන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඔයාලට එක් කපලම පෙන්වන්නම්. ඉතින් අපි ගොඩාක් වෙලාවට මුහුණට කරන සත්කාර වලට මේ කොටස අරගන්නේ නැහැ. මේ විදියට කෑලි වලට කපා ගත්තට පස්සේ අපි මේ දෙපැත්තේ තියෙන ධාර දෙක ඉවත් කර ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදියට ඉවත් කරගන්න. මේ විදියට ඉවත් කරගත්තට පස්සේ උඩ තියෙන පොත්තත් අපි ඉවත් කරගන්නවා. මේ වගේ කෑල්ලක් තමයි අපිට අවසානයේ අරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම කෑලි තුනක් විතර ඔයාලට කපලා වෙන්නවා. මේ විදියට කපාගත්තු කෑලි ටික මම වතුර භාජනයක දාලා තිනවා විනාඩි 20ක් විතර. ඉතින් මෙහෙම තියන ප්‍රධානම හේතුව තමයි මේ කොමාරිකාවල තියෙන කිරි අපේ මූණ ගෑවුනොත් එහෙම පිබිලි දාන්න පටන් ගන්නවා, සමහර අයට ඇලර්ජික් වෙනවා. ඒ නිසා මේ විදියට වතුර හේක දාලා තිබ්බහම එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති විනාඩි 20ක් තියලා මම මේ විදියට අරගෙන සර්වියට් පේපර් එකක් උඩ තියලා හොඳට ඒකේ තෙත මාතු කරගන්නවා. ඉතින් ඔයාලට මේකට පුළුවන් රෙදි කෑල්ලක් උනත් භාවිතා කරන්න හොඳ පිළිසිදු. ඊළඟට මෙන්න මේ විදියට කොමාරිකා කෑල්ල අපි කපා ගන්න ඕනේ. හරියටම මම කරන විදියට කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට කපා ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට අනිත් කෑලි ටිකත් කපලා පෙන්නුවා. ඊට පස්සේ අපි ගත්තු කඩල පිටියකට කහ කුඩු ටික එකතු කරගන්නවා. කහ කුඩු ගොඩක් එකතු කරගන්නේ නැහැ, ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේකට අපි වතුර කිසිම දෙයක් කලවම් කරගන්නේ නැහැ. මේ විදිහට පවුඩර් එකක් විදිහට තමයි අරගන්න ඕනේ. කලවම් කරාට පස්සේ කලින් අපි කපාගත්තු කොමාරිකා කෑල්ල මේ විදිහට පිටියකේ තවරගෙන හොඳින් මූණේ ආලේප කරන්න ඕනේ. මේ විදියට හොඳින් මූණේ ආලේප කරාට පස්සේ විනාඩි 20ක් විතර තියලා ඔයාට පුළුවන් මූණ සෝදලා හරින්න සාමාන්‍ය විදියට. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. හැමෝටම සුබ දවසක්.